විශේෂයෙන්ම මේ ගම් වතුරෙන් ඉතාම පැහැදිලිවම ඔප්පුවෙච්ච දේ තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච දවසේ ඉඳලා බොරු කයිවාරු ගගහ රටේ හිටියා මිසක් ප්‍රායෝගිකව වැඩ කරේ නැහැ කියන එක. ජනවාරි 8ට පෙර තිබුණු අපේ ආණ්ඩුව කරපු හදපු දේවල් විවෘත කර කර ඒ පාරවල් වල ඇවිද ඇවිද ඒ ආණ්ඩුවට බැන බැන හිටියා මිසක් ඒ ආණ්ඩුවේ වැරදි කී කී හිටියා මිසක් නමුත් අපිටත් ඒක ඔප්පු කරගන්න අවස්ථාවක් තිබුණ නැහැ. මේ ගම් වතුර ආවට පස්සේ ඔප්පු වෙච්ච හොඳම දේ තමයි, වැදගත්ම දේ තමයි, මේ ආණ්ඩුවට කිසිම වැඩක් මෙහෙව ගන්න, සැලසුම් කරගන්න ක්‍රියාත්මක වෙන්න බෑ කියන. ගම් වතුර ආපු පළවෙනි දවසම දිනේෂ් ගුණවර්ධන මහත්මයා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් දැනුම් දෙනකොට ලක්ෂ්මන් කිරියල් සභානායකතුමා කිව්වේ මට අපේ මේ ආසනයට යන්න තියෙනවා. ඒක එතුමට වල්කීමක් තිබුණා ඒක ගැන අහගන්න. පස්සේම අපේ රංජිත් සමන්ත්‍රීතුමා ජයන්ත සමරවිල ඒ දිස්ත්‍රික් වල වෙල්ගම් බැතුමා නැගිට නැගිට කියනකොට තමයි ගම් වතුර ගල්ලා කියලා එතුමා දැනගත්තා. හොඳට මේ මූණ ඉරියව් ටික බලන්න ඔබතුමාලා අරගෙන මේ රූපවාහිනී දර්ශනට උත්තර දෙ වගකීමක් ගම් වතුර ගල්ලා කියලා දැක්කම මෙතුමා දන්නේ නැහැ ඒක. රටේ ප්‍රධාන ඇමතිවරේ අගමැතිතුමාගේ ළඟම වාඩිලා ඉන්න කෙනා පාර්ලිමේන්තුවේ ගම් වතුර ගල්ලා කියලා දන්නේ නැහැ කියන්නේ මේ රට කොහෙටද යන්නේ කියලා තමුන්නාන්සල එකක් හිතන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව බොරු කියපේක ඔප්පුනේ මේක මෙහෙව ගන්න වැඩපිළිවෙලක් නැහැ. අනිත් එක තමයි මේ ගම් වතුරේ අභියෝගය ජය ගන්න තිබිච්ච ජය ගන්න තිබුණු හොඳම දේශපාලන යාන්ත්‍රණය වහලා තියෙන්නේ. ඒක මේකේ ප්‍රධාන අභියෝගය. ප්‍රායි සභාව. ප්‍රායි සභා මන්ත්‍රී හිටියානම් මේ අභියෝගය අතට ගන්නවා. ප්‍රායි සභා මන්ත්‍රී නැහැ කවද? ප්‍රායි සභා මන්ත්‍රී නැති නිසා ජනතාවත් එක්ක ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ රාජ්‍ය නිලධාරී. ප්‍රායි සභා මන්ත්‍රී හිටියා නම් එයා තමයි මේක අතට අරගෙන ගිරේ. මොකද අපිට අත්දැකීම් තියෙනවා. මට සුනාමි 2004 ආපු වෙලාවේ තංගල්ලට. උඩට අපි ජනතා විමුක්ති හේතුයේ බාර අරන් ඔය අපි කෘෂිකර්ම අමාත්‍යාංශ අරවම අරා ලේවා එලා තංගල්ල අපි මාසයක් ඇතුලේ ඔක්කොම දිස්ත්‍රික්කේ ක්ලීන් කරන්න ගිහින් තංගල්ල බාර අරගෙන මට එන්න කිව්වොත් සතිය දෙක ඒකලව කරන්න බැරි වෙච්ච වෙලාවල. ගියාම ප්‍රාදේශීය කම්තුමි ළඟට ගියාම හෑන්ඩ් ෆෝන් 4යි. ලෑන්ඩ් ෆෝන් 2යි. මේක ගන්නවෝ කෝල්, මේක ගන්නවෝ කෝල්. අනිත් එක තියෙන දැන් ආපදා කට්ටිය ඇවිල්ලා වටේ ඉන්න රාජ්‍යනෝන සංවිධාන බඩු ගෙනල්ලා මමයි එතකොට තංගල්ලේ නේවි කැම්ප් එකේ CEO ගිහිලා අපි ඉස්සරහ පුටු උඩ වාඩිලා බලන් ඉන්න මෙයාත් එක්ක කතා කරන්න බෑ. අපි දෙන්න කතා වුණා. මෙයා උස්සමු කියලා පහුවෙන්දට. පහුවෙන්ද අරන් ගියා නේවි කැම්ප් එකට. ප්‍රාදේශීය කම් එක කතා කරගන්න. නේවි කැම්ප් එකේ තියාගෙන කතා කරලා සැලස්මක් අදලා සති දෙකෙන් අවසානයේ තංගල්ල නගරේ අපි කානු පද්ධතියත් හොදලා ගෙවුලුත් තස් කරලා ආමිය එක නේවි එක එයාපෝස් එක ඒගොල්ලෝ ඇවිල්ලා හිටගෙන බලන් ඉන්නව කරන්න දෙයක් නැති. ඉතින් මේවා මෙහෙවන්න මේ ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරු ඉන්නවා. ආණ්ඩුව පත් කරලා තියන්නේ ඒගොල්ලන්. ඇමතිවරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරු ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් එක්කලා මැදිහත් වෙලා මේවා මෙහෙව ගන්නවා. අපේ දිස්ත්‍රික්කේ ගම් වතුර ගැලුවා. අපේ දිස්ත්‍රික්කේ ගම් වතුර ගැලුවා. ජනාධිපතිමත්තාව 2014 අවුරුද්ද. එයා අපල අපි මෙහෙව අපිත් එක්ක රාජ්‍ය නිලධාරී ගියා. ප්‍රාදේශීය ලේකම්ල අපි ගම් වතුරට අහු වෙලා තියෙනවා. රා ගම් වතුර එනකොට අපි දන්නවා. මෙහෙ කතා කරලා ජනාධිපතිතුමාට කතා කරලා මෙහෙ දැනුවත් කරලා උදේ වෙනකොට දිසාපතිවරුන්ට නියෝග දීලා ඉවරයි. දෙන්න ඕන සල්ලි ඔක්කොම වෙන් කරලා දිසාපතිවරු බය නැතුව අත තියෙනවා. ප්‍රායි සභා මන්ත්‍රීගේ ගමේ කඩේ ඇරලා හරි බඩු දුන්නා. මිනිසුන්ට කන්න. අපි බැලුවා කතා කරලා පහුවෙන්දට මිනිසුන්ට කන්න නැහැ. ගරත් වතුර ගලවපු දවසේම පැය 24 කට පස්සේ මිනිසුන්ට පැය 24ක් කල් ළඟ හිට ඊට පස්සේ කොහොමද? මෙහෙම ගන්න නායකයෙක් නැහැ. ඒකයි මම කිව්වේ ලොකුම ආපදාව තියෙන ආණ්ඩුවක් කියලා. ඉතින් ආපදාව තියෙන ආණ්ඩුවක් කොහොමද රටේ ආපදාවෙන් මුදව ගන්නේ? ආපදා සහිත ආණ්ඩුවක් කොහොමද රට ආපදාවෙන් මුදව ගන්නේ? එහෙම මුදව ගැනීමේ හැකියාවක් නැහැ. තාම බෑ. තාම පුළුවන් කමක් නැහැ. තාම මිනිසුන්ට දෙන දේ විධිමත් කරගන්න බෑ. තාම ඒ අවශ්‍ය කරන තනතුරු දරන සංවර්ධන කමිටුවේ සභාපතිවරු අරගොල්ලෝ මේගොල්ලෝ බැහැලා ඒ තනතුරු දරාගෙන තනතුරු හරියට මෙහෙවන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට විතරක් දොස් කියලා බෑ. ග්‍රාම සේවක පතුරු ගහලා හරියන්නේ නැහැ. දිසාපති පතුරු ගහලා හරියන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් පතුරු ගහලා හරියන්නේ නැහැ. ඥාහඬු කරන්නේ ඒගොල්ලෝයි වැරදි. මේගොල්ලෝ නෙමෙයි. දේශපාලන නායකත්වය දෙන්න ඕනේ. දේශපාලන නායකත්වය නැත්නම් වැඩ කරන්න බෑ. එහෙම දේශපාලන නායකත්වයක් දෙන්නේ නැහැ මේ වැඩසටහන. බඩු තියෙන පෞද්ගලික රූපවාහිනී නාලිකා මාධ්‍ය ආයතන ඊට පස්සේ සාමාන්‍ය ජනතාව අපි දන්නවා ගොඩක් බඩු තියෙනවා. තියෙන බඩු විධිමත් මිනිස්සු ළඟට යන ක්‍රමයක් නැහැ.
ලේකන හෙට මෙහෙට යනවා, වාර්තා එනවා. ඒ වාර්තා ඇතුලේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. ඒකයි මම කිව්වේ ප්‍රායි සභාව වට්ටලා ප්‍රායි සභාව තියන්නේ නැතුව ඒ දේශපාලන යන්ත්‍රේ බද්ධ කර ගන්න බැලුව අද മന്ത്രി කෙනෙක් කාසනයක දන්නවද විස්තර ප්‍රායි සභා മന്ത്രിගෙන් දැනගන්න පුළුවන්ද? හිටපු අපේ മന്ത്രിවරු ටික අද බැදිහත් කළා වැඩ කරන්නේ. හිටපු മന്ത്രിවරු ටික අපේ හිටපු සභාපතිවරු ටික අද මේ ප්‍රමාණයෙන් හරි මේව ඇදගෙන යන්නේ. නමුත් ඒකට 100%ක වගකීමක් බලයක් නැහැ ප්‍රායි සභාව නැති හින්දා. ඒ නිසා මේ ආණ්ඩුවට මේ ඒ මැදිහත් වීම හරියට කරගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඊගායක තමයි සුනාමි ව්‍යසනේ ආවට පස්සේ මුළු රටේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඊට පස්සේ ඒවා යටතේ පුහුණු කිරීම අපි ඔක්කොම කරා. පුහුණු කිරීම කරලා දැනුවත් කරලා සිවිල් අය පුහුණු කරලා මේ ඔක්කොම තිබ්බා. රත්නපුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ කළුතර දිස්ත්‍රික්කයේ ඇතුළේ තියෙන එකට සුනාමි ආවට පස්සේ කරන්නේ හෙට සුනාමියක් එයි කියලා නෙමෙයිනේ. ගංවතුර වෙනත් ආපදා එයි කියලා. ආපදා කියන්නේ කියලා එන එකක් නෙමෙයිනේ. මේකට ආපදා එන්න ඕනේ වේලස්සනින් කෝල් කරලා අගමැතිතුමාට හරි කාට හරි කියනවා ඔන්න දැන් අපි ගංවතුර ගලනවා කියලා. එතකොට තමයි මේගොල්ලෝ දන්නේ. අගමැතිතුමා කොහෙන් හරි එන්න ඕන මේ මොන ලෝකෙන් හරි ග්‍රහ ලෝකෙකින් හරි ජනාධිපතිට හරි අගමැතිට හරි එන්න ඇමතිවරුන්ට හරි කෝල් කරලා කියනවා අද ගලනවා හෙට ගලනවා. එතකොට ඒගොල්ලෝ ලෑස්ති. මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මේ ආයතන විධිමත් කළ එදා හදලා තිබුණා. සූදානම් කළා තිබුණා. නිරන්තරයෙන් මේවා කැඳ වුණා. ඒ වගේ සාකච්ඡා ගියා. සංවතුර තිබුණාද සුනාමි ආවද නැද්ද කියලා නෑ. නමුත් මාස 3-4කට පාරක් හරි ඒවා සාකච්ඡා කරා. අධීක්ෂණය කරා. ඒවා සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. ඒවා බිඳ වැටුවා. මේ ආණ්ඩුව ගියේ මොනවද? හොරු හොයන්න ගියා. හොරු හොය හොය ගියා. අරවාල් ලාල හිටියා. රට මෙහෙව්වේ නෑ. බොරු කී කී හිටියා. ඒකයි මං කිව්වේ ආපදාවට ලක් වෙච්ච ආණ්ඩුවක්. බොරු කී කී ඉඳලා මෙන්න ප්‍රායෝගික වැඩක් ආවා Taman ඉස්සරහට. රට විපතට පත් වුණායි විපතේ මුදව ගන්න නායකයෝ නෑ. එක නායකෙක් නෑ හොයාගන්න. හිටිය ගමේ ජනතාව ඒකාබද්ධ විපක්ෂ අපේ മന്ത്രിවරු ගියා කරන්න පුළුවන් දේ කරා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනකම් මේ රටේ කවුද ගිය අගමැතිවරයා ගියා ජනාධිපතිවරයා ගියාද ওই ගම් වලට? ගියේ නෑ. කවුද ගියේ හොයාගන්න. එතුමා ජනාධිපති කාලෙත් ආවා අපේ දිස්ත්‍රික් වල අපි අර කඳුරු ගාන යවිද්දා. හරි මේ කාලෙ ගියා. ඒක නිසා මේ කිසිම නායකෙක් ඇමති කෙනෙක් මෙවග හොයාගන්න හිටියේ නෑ. මිනිස්සුන්ට වාක්‍ය රාජ්‍ය නිලධාරීට හයියක් තිබුණා. අයියක් දෙන්න කෙනෙක් නැහැ. ඔක්කොම දුරකථන වලින් විතරයි. දුරකථන වලින් කියනවා කොහමද කියලා අහන. කොහමද මොකද කියලා අහන. ඔන්න ඔය තත්ත්වෙ තිබුණේ. ඒක නිසා මේ රටට තියෙන ලොකුම ආපදාව තමයි මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව තිබුණොත් තව පස්කඩු කඩම් වැටෙනවා. තව ගංවතුර ගලවනවා. ඒකට හේතුව ගංවතුර අභියෝගයක් නෙමෙයි. පස්කඩු කඩම් වැටීම අභියෝගයක් නෙමෙයි. කුණු කඳු එකතු වීමත් අභියෝගයක් නෙමෙයි. අර 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 ඇමති කෙනෙක් වේ මොනවද හයිවේ එක හදපු නිසා ගංවතුර ආවා කියලා එතුමාට තියෙන මුකුත් නොකර නිකන් ඉන්නේ. එහෙම අනුවනම් තියෙන්නේ නගර හදන්න එපා, පාරවල් හදන්න එපා, කානු හදන්න එපා. ඒ එතුමාගේ විග්‍රහයට අනුව මේවා කිසි දෙයක් කරන්න අරකයි. මොකද කරොත් ගංවතුර එනවා, හුලං එනවා, අරවා එනවා. එසේ ඒ ඇමතිදී සිස්ටම් එකක් හදාගත්ත මේවා කරන්න නරකයි. කරන්න බැරි කමනුක මේවා කරන්න අරකයි. මේවා කරොත් විනාශ වෙන නිසා මේ ආණ්ඩුව අන්න එහෙම මග ඇර යන බොරු කියන තමන්ට ඒ ලැබෙන අවස්ථාවලින් ජනතාවට සේවය කරනව වෙනුවට අර වගේ මොකක් හරි කයිවාරුවක් ගහලා තියරියක් හදලා ඒ තියරිය ඇතුලේ ජීවත් වෙන්න පුරුදු වෙච්ච ආණ්ඩුවක්, ප්‍රායෝගිකව මූණ දෙන්න බැරි ආණ්ඩුවක්, වැඩ කරන්න බැරි ආණ්ඩුවක්, වැඩපිල්ලක් නැති ආණ්ඩුවක් කියන එක ඔප් වෙලා ඉවරයි මේ ගංවතුර. අපි කියන ආණ්ඩුවට තියෙන සහනාධාර ටික ගොඩ ගැහිලා තියෙන ටික දෙන්න. අපි කතා කරා ඊයේ පෙරේදා කතා කරද්දී අපි දන්න අයට කතා කරද්දී බඩු ඇවිල්ලා නැහැ. ඒවා ටික හරියට දෙන්න. බඩු තියනවා දෙන්නේ නැහැ. බොරු නීති නේද? චක්‍රලේඛනයක් ගහන්නේ දැන් එහෙනම් චක්‍රලේඛනය කළුතෙන් ගහන්න මේ තියෙන නීති රීති මේ හදිසි තත්ත්වයට තේ වළංගුනොවේ ප්‍රායෝගිකව මේකට මැදිහත් වෙන්න. තව කොලයක් හදලා මේ නිලධාරීන්ට යවන්න කියලා තියෙන්නේ. ඕක කටින් කියන්න ඕනේ කියලා මේ මාධ්‍ය වලටත් දෙන්න. මෙන්න මෙහෙම චක්‍රලේඛනයක් අපි හදුවා මේකට ප්‍රායෝගික තත්ත්වයක් ඇතුලේ මේ තියෙන දේවල් සියල්ල එකතු කරලා කරන්න කියලා. ඒක කරන්නේ නැතුව කටින් කිව්වට හරියන්නේ නැහැ. මයික් ඉස්සරහට ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියලා අපි කියන මේ ආණ්ඩුවට ප්‍රායෝගික වෙන්න අඩුම ගානේ මේ ව්‍යසනේ මිනිස්සු ගලව ගන්න අපි ඊළඟ අවස්ථාවකදී මිනිස්සු ගලව ගන්න ආණ්ඩුව වෙනස් කරලා කියලා.